ඒලෝ රිසල්ට් අවුල් ගියාද හිතපු තැනන් රිසල්ට් එකක් ආව නැද්ද සමාජෙට මුහුණ දෙන්න බැරිද නැවත පාරක් එක්සෑම් ලියනවා නම් කොහොමද ඒකට ලැහත් වෙන්න ඕන විශ්වවිද්‍යාලය යන්නේ නැතුව උපාධියක් ගන්නෙ කොහොමද ඒවට තියෙන මාර්ග මොනවද එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය නොයා ජීවිතය ජය ගන්න වැඩ කරන්න ඕන කොහොමද අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ගැන ඉතින් මේ වීඩියෝ ඔයගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන රතු බටන් එක ක්ලික් කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න ඊට අමතරව එහෙම පවතින bell icon එක ක්ලික් කරොත් මගේ ඊළඟ වැදගත් වීඩියෝ වල notification එකක් ඔයාගවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ විශ්වවිද්‍යාලය යන්න අවශ්‍ය අවම result එකවත් නැති අයට විශ්වවිද්‍යාලය තුල විවිධ පාඨමාලාවන් තියෙනවා. ඔයාගේ ඉස්සර දෙකට ගැලපෙන විදිහට ඔයාට විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන ඒ විශ්වවිද්‍යාලයට apply කරන පොත හම්බුනාම ඒ පොත බලන්න ඔයාගේ ඉස්සර දෙකට ගැලපෙන විදිහට පාඨමාලාවන් ඉල්ලුම් කර හැකි. හැබැයි මේ පාඨමාලාවන් වලට අවස්ථාව හම්බෙන්නේ සීමිත ප්‍රමාණයකට. ඒ කියන්නේ ලංකාවෙම 50කට ලංකාවෙම 20කට ඒ වගේ ප්‍රමාණයකට. හැබැයි ඔයා මේකට ඉල්ලුම් කරලා ඒ ප්‍රායෝගික තියෙන විභාග ලියලා ඒවයින් සමත් වුණා. ඔයාට අවස්ථාව හම්බෙන්න පුළුවන් ඔයාගේ සෙට් එකකට ගැලපෙන පාඨමාලාවක් කිරීමට. ඒකෙන් උත් ලබා දෙන්නේ උපාධියක් තමයි ඒ විශ්වවිද්‍යාලවල. ඒක නිසා මේ රිසල්ට් අඩු කියලා අවුල් ගන්න එපා. ඔයා පුළුවන් තරම් විශ්වවිද්‍යාලයට ඇප්ලයි කරද්දී ඒ පාඨමාලාවන් ඉල්ලුම් කරන්න රිසල්ට් අඩු අය. මට මතක විදිහට අපේ කාලේ නම් සෙට් එකේ 0.5 ඉඳන්ම පාඨමාලාවන් තිබ්බා. ඉතින් මගේ යාළුවෝ ඒවට තේරුණා. උදාහරණයකට කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා සිනමා හා රූපවාහිනී කියලා පාඨමාලාවක්. ඉතින් මේ පාඨමාලාවට බලන සෙට් එක අපේ කාලේ නම් 1.1 සෙට් එක. ඉතින් මේ වගේ ගොඩක් පාඨමාලාවන් තියෙනවා හැම විෂයමාලාවකටම. ඒ කියන්නේ බයෝ කරන අයට, මැත්ස් කරන අයට, ආර්ට් කරන අයට, කොමර්ස් කරන අයට මේ හැමෝටම ඒ අදාළ විෂයමාලාවන්ට අදාළව පාඨමාලාවන් තියෙනවා ඔයාගේ සෙට් එකට ගැලපෙන විදිහට. ඉතින් මේ පාඨමාලාවන් ඉල්ලුම් කරන්න හැබැයි ඒව ගැන අර ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. ඒවට ගන්න සීමිත ප්‍රමාණයක් ඉසෙට් අඩු අයගෙන්. ඉතින් ඒ දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් උසස් පෙළ ප්‍රතිඵල අවුට් වුණා ඊයේ දිනේ. ඉතින් ඒකෙන් සීමිත ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන අතර තවත් ප්‍රමාණයකට විශ්වවිද්‍යාලය යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි මම අර කලින් කිව්වා වගේ ඒ පාඨමාලාවන් වලට සමහර අයට යන්න අවස්ථාව ලැබෙයි ඒවා ඉල්ලුම් කරොත්. ඉතින් මේ රිසල්ට් අඩු වුණ අය ගොඩක් අය මට කෝල් කරා ඊයේ දවස් තුල ඒ වගේම මැසේජ් කරා. ඉතින් එයාගේ ප්‍රශ්න වුණේ ඊළඟ පාර එක්සෑම් ලියද්දී ඒකට කොහොමද ලැහත් වෙන්නේ, සමාජයෙන් එන කතා බහට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ ඔයාලගේ අම්මලාට තාත්තලාට නැති කැක්කුවම මේ කාලය තුල සමාජයෙන් එන්න පුළුවන්, සමාජය අහන්න පුළුවන්. අපෝ ඔය වගේ රිසල්ට් එකක් ගත්තා විඩියෝ වැඩි මාන්ස් වුණා නම් ඔය වගේ කතා ගොඩක් කියන්න පුළුවන්. ඉතින් ඒවා ගණන් ගන්න එපා. ඔයාගේ අම්මට තාත්තට නැති රුදාවක් පිටායට තිබ්බට ඒ දේවල් ගණන් ගන්න එපා. මේ කාලය තුල ඔයා ඔයාගේ මොටිවේෂන් එක හදාගෙන ඊළඟ විභාගයට ලැහත් වෙන්න, ඊළඟ උසස් පෙළ විභාගයට. හොඳම දේ තමයි පළවෙනි පාර කරපු අය දෙවෙනි පාර විභාගයට ලැහත් වෙන එක, දෙවෙනි පාර කරපු අය තුන්වෙනි පාර විභාගයට ලැහත් වෙන එක. ගොඩක් අය කියයි ඒ ලෙවල් කරලා වැඩක් නැහැ, එක පාරක් විභාගය අවුල් ගියා නම් හය කරන්න ඕනේ නැහැ, ඔන්ලයින් බිස්නස් එකක් මොනවා වගේ හරි දෙයක් පටන් ගන්න කියලා. ඇත්තට මේ වගේන් සක්සස් වුණ අය අඩුයි. ඉතින් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම දෙවෙනි පාර තුන්වෙනි පාර ඒලෙවල් යන්න. මොකද අපිට උසස් පෙළ විභාගයේ අවස්ථා තුනක් ලබා දෙන්නේ. ඒ තරම්ම මේ විභාගය අපේ ජීවිතයට වැදගත් හින්දා. ඒක නිසා හොඳම දේ ඔයා ඊළඟ පාර එක්සෑම් එකට ලෑස්ති වෙන එක. ඉතින් දෙවෙනි පාර හෝ තුන්වෙනි පාර විභාග වලට ලෑස්ති වෙද්දී ඔයාට කලින් විභාගයේ අත්දැකීම් තියෙනවා. ඔයාගෙන් වෙච්චි වැරදි මොනවද, ඔයාගේ වැරදුණු ප්ලෑන් මොනවද, විභාග ශාලාවේදී මොනවද වැරදීම් සිදු වුණේ, අන්න ඒ දේවල් ඔයාට හොඳට දැන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඇතිතරම් කාලය තියෙනවා මේ කාලය තුල. ඔයාට කලින් විභාග ලියලා පුරුද්දක් තියෙනවා. ඒ වගේම ඔයාට ඔයාගේ නෝට් ටික තියෙනවා, කලින් හදාගත්තු නෝට් ටික, ගිය අවුරුද්දේ එක්සෑම් එකට හදාගත්තු නෝට් ටික. ඒක නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ. දැන්ම ඉඳන් පටන් ගත්තොත් ඔයාට හොඳ රිසල්ට් එකක් දාලා විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යෙන් දෙවෙනි පාර තුන්වෙනි පාර විභාග ලියනවා නම් ඔයා කලින් සැරේ කරපු වැරදි මේ සැරේ කරන්න එපා. ඉතින් කලින් පාර ලියපු අය ගොඩක් වැරද්ද තමයි විභාගේ ලං වෙලා පාඩම් කරන්න උත්සාහ කරපු එක. එහෙම කරන්න අමාරුයි, ලොකු ගැටක් ගන්න ඕනේ. ඒක නිසා කල් තියාම විභාගයට ලැහත් වෙන්න. දැන් ඔයා තුල මොටිවේෂන් එකක් ඇති, මම මේ විදිහට වැඩ කරලා ඊළඟ පාර කොහොම හරි විශ්වවිද්‍යාලයට තේරෙනවා කියලා. ඉතින් මේ මොටිවේෂන් එක දිගටම තියාගන්න. ටික කාලයක් යද්දී ඒක නැති වෙනවා නම් වැඩක් නැහැ. අනිවාර්යෙන්ම දැන්ම ඉඳන් ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්න. ඒ වගේම මම මීට කලින් වීඩියෝ එකක් කරා කොහොමද මම විභාගේ ෆේල් වෙලා, ඒ කියන්නේ විභාගේ අවුල් ගිහිල්ලා හිතපු දාන රිසල්ට් එකක් නැතුව හොඳටම විභාගේ අවුල් ගිහිල්ලා හැබැයි දිස්ත්‍රික්කේ පළමු 204ට එන්න ඊළඟ පාර විභාගයේදී මම කොහොමද වැඩ කරේ කියලා වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වීඩියෝ එක බැලුවොත් කොහොමද වාගේ වැරදි හදාගෙන විභාගේ ජය ගන්න කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. මම මේ වීඩියෝ එක අවසානයේ වීඩියෝ එක දාන්නම්, නැත්නම් පහල කමෙන්ට් එකකින් ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා හොඳ අදහසක් ගන්න ඊළඟ පාර විභාගයට කොහොමද ලැහැත් වෙන්නේ කියලා. ඒ වගේම ඔයා හිතපු තරම් සියල්ට එකක් ආවෙ නැහැ. ඒ ලෙවල් විභාගේ අවුල් ගියාව
අවට විශ්වවිද්‍යාලය යන්න බැරුණා කියලා අවුල් ගන්න එපා. ගොඩක් අය විශ්වවිද්‍යාලයට තේරෙන්නේ දෙවෙනි පාර හෝ තුන්වෙනි පාර ලියලා පළවෙනි පාර තේරෙන අය අඩුයි. හැබැයි අර පළවෙනි පාර ලබන අත්දැකීම් එක්ක දෙවෙනි පාර අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්න පුළුවන්. ඒක නිසා තමන්ගෙම මොටිවේෂන් එකක් හදාගන්න. ඒ විදිහට මොටිවේෂන් එකක් හදාගන්නේ කොහොමද කියලා මම වීඩියෝ කරා. ඒ වීඩියෝත් බලන්න. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම විභාගයට හොඳ කාලයක් තියෙනවා. ඔයාගෙම කියලා හොඳ ප්ලෑන් එකක් හදාගන්න, හොඳ කාලසටහනක් හදාගන්න, ඔයාගේ ගුරුවරු හම්බෙන්න, ඔයා අතින් සිදුවෙන වැරදි කතා කරන්න, ඒ වගේම කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද කියලා කතා කරන්න, ඒ වගේ දේවල් ගුරුවරුත් එක්ක කතා කරලා ඔයාට හොඳ ප්ලෑන් එකක් හදාගන්න පුළුවන් ඊළඟ පාර විභාගය ජයග්‍රහණය කිරීමට. ඒ වගේම ඔයාගේ යාළුවෝ මේ සැරේ විශ්වවිද්‍යාලේ තේරුණා නම් ඒගොල්ලන්ගෙන් අහන්න කොහොමද විභාගය ජය ගන්න වැඩ කරේ, කොයි වගේ ප්ලෑන් ද හැදුවේ, ඔයාගේ මොන හරි දුර්වලතාවයක් තියෙනවා නම් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඒවා බේරුම් කරගන්න. ඉතින් ඒ හරහත් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ලෙවල් විභාගය ජය ගන්න අවශ්‍ය ඉඩ ප්‍රස්තාව හදා ගන්න. ඉතින් දැන් කියන්න යන කොටස වැදගත් වෙන්නේ දෙවෙනි පාර එක්සෑම් ලියපු අයට, එහෙම නැත්නම් තුන්වෙනි පාර එක්සෑම් ලියපු අයට. ඉතින් තව අවස්ථාවක් තියෙනවා ඔයගොල්ලොන්ට දෙවෙනි පාර ලියපු අයට, ඒගොල්ලෝ තව පාරක් එක්සෑම් කරන්න, තුන්වෙනි පාර ලියපු අයට නම් අවස්ථාවක් නැහැ. ඉතින් ඒගොල්ලොන්ට මේ කියන ටික ගොඩක් වැදගත්. ඉතින් අනිත් අයටත් ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලය යන්නේ නැතුව උපාධියක් ලබා ගන්න පුළුවන් අවස්ථා මොනවද කියලා තමයි මම කියන්න යන්නේ. දැන් ඔයගොල්ලොන්ට විශ්වවිද්‍යාලය යන්න අවශ්‍ය අවම රිසල්ට් එකට අඩු රිසල්ට් එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඉසඩ් එක 1.2ක් 1.3ක් වගේ ප්‍රමාණයක තියෙනවා නම්, එහෙම නැත්නම් 1.1ක් වගේ ප්‍රමාණයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් විද්‍යාපීඨ ඇප්ලයි කරන්න. සාමාන්‍යයෙන් වසරකට විද්‍යාපීඨ 12500ක් වගේ ඇප්ලයි කරලා එතනින් 4500ක් වගේ ප්‍රමාණයක් තමයි විද්‍යාපීඨ වලට ගන්න. ඉතින් ඉදිරියේදී විද්‍යාපීඨ වලින් ලබා දෙන ඩිප්ලෝමාව උපාධියක් දක්වා ඉහළ නංවනවා කියලා කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඒ හරහත් උපාධිය ලබා ගැනීමට අවස්ථාව හම්බ වෙනවා. ඊට අමතරව නංගේ මල්ලියේ ඕපන් යුනිවර්සිටි විවෘත විශ්වවිද්‍යාලය හරහා ඕනම කෙනෙකුට උපාධිය ලබා ගන්න පුළුවන්. හැබැයි ඒකට යම් කිසි මුදලක් වැය වෙනවා. ඕනම විෂයමාලා සඳහා අවශ්‍ය උපාධි පාඨමාලාවන් විවෘත විශ්වවිද්‍යාලය තුල පවතිනවා. ඉතින් ඕගොල්ලොන්ට ගැළපෙන උපාධි පාඨමාලාවක් බලලා තෝරගෙන ඒක කරන්න පුළුවන්. ඊට අමතරව නංගේ මල්ලියේ හැම නගරකම වගේ HND ආයතනක් තියෙනවා. ඉතින් මේක හරහත් ඕගොල්ලොන්ට උසස් අධ්‍යාපනය කරන්න පුළුවන්. ඒ හරහා ලබා දෙන්නේ ඩිප්ලෝමාවක්. හැබැයි මේ ඩිප්ලෝමාව ගොඩක් වැදගත් ඕගොල්ලොන්ගේ ඉදිරි අනාගතේ රැකියාව තීරණය කිරීමට. විශ්වවිද්‍යාලය නැතුව, එහෙම නැත්නම් උසස් පෙළ විභාගයේ පාස් වෙන්නේ නැතුව ජීවිතය ජය ගන්න නම් ඕගොල්ලොන්ට තියෙන්නේ ඔයාගේ හැකියාව අනුව රැකියා අවස්ථාවන් උදා කරගන්න එක. ඉතින් ඒකට ලංකාව පුරා හැමතැනම වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පවත්වන යන පාඨමාලාවන් තියෙනවා. ඉතින් ඒවා හදාරලා ඔයගොල්ලොන්ගේ වෘත්තීයමය සුදුසුකම් හදා ගන්න පුළුවන්. ඉදිරි අනාගතයේදී මෙන්න මේ වෘත්තීයමය සුදුසුකම් වලට තමයි ඉහළ වැටුපක් හිමි වෙන්නේ, ඉහළ රැකියා අවස්ථා හිමි වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ තුන්වෙනි පාර එක්සෑම් කරපු කෙනෙක් නම්, එහෙම නැත්නම් දෙවෙනි පාර එක්සෑම් කරපු කෙනෙක් නම් ඔයගොල්ලොන්ට පුළුවන් මේ කාලය තුල වෘත්තීයමය පුහුණුවක් ලබා ගන්න. ඒකේ තියෙනවා වීඩියෝ එඩිටින්, ග්‍රැෆික් ඩිසයින, ඒ වගේම වෝටර් මෙකැනික්, ඔටෝමොබයිල්, මේ වගේ පාඨමාලාවන් ගොඩක් තියෙනවා. ඉතින් මේවා හදාරලා ඔයගොල්ලොන්ගේ වෘත්තිමය පුහුණු හැකියාව වැඩි කරගෙන ඒ රැකියා අවස්ථාවන් උත්පාදනය කරගන්න පුළුවන්. මොකද අනාගතයේ වෘත්තිමය සුදුසුකම් මත තමයි ගොඩක් දුරට රැකියාවන් හම්බෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ කල් තියාම අන්න ඒ සුදුසුකම් හදාගන්න. ඒ වගේම තව ගොඩක් අය හිතන දෙයක් තමයි අධ්‍යාපන වැඩක් නැහැ, කොහොම හරි කරලා රැකියාවක් කරලා ජීවිතය ජය ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ කියලා. ඇත්තටම මේ කාලය තුළ ඔයගොල්ලොන්ට එහෙම අදහස් එන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනයේ තමයි අංක එක. කවදා හරි ඔයා කරන රැකියාව බිඳ වැටුණොත්, එහෙම නැත්නම් ඔයා කරන වෘත්තිමය පැත්තේ බිඳ වැටුණොත් ඔයාට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න පුළුවන්. ඒ අධ්‍යාපනයෙන් ලැබෙන පන්නරය හරහා ඔයාට ජීවිතය ජය ගන්න පුළුවන්. ඒක නිසා කවදාකවත් අධ්‍යාපනය අතාරින්න එපා. වෘත්තිමය සුදුසුකමක් හදා ගන්නවා කියන්නේ ඒත් අධ්‍යාපනයක්. අපි හිතමු ඔයා සැලුන් එකක් කරන්න බලාගෙන ඉන්නවා කියලා. ඉතින් සැලුන් එකක් කරන්න කලින්ත් ඔයා ඒ සඳහා යම්කිසි අධ්‍යාපනයක් ලබන්න ඕනේ. ඉතින් මේ අධ්‍යාපනය කියන එක පොතපතට විතරක් මේ ප්‍රමුඛස්ථානය දෙන එකක් නෙවෙයි, සමන්ගේ වෘත්තිමය සුදුසුකම් හදාගන්න එකත් අධ්‍යාපන පැත්තක් තමයි. ඒක නිසා ඔයාගේ අධ්‍යාපන පැත්ත කවදාකවත් අතාරින්න එපා. ඒ දේවල් ගොඩ දාගෙන ජීවිතය ඉදිරියට යන්න කටයුතු කරන්න. ඉතින් එක්සෑම් එකේ රිසල්ට් එක අඩු වුණා, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය යන්න බැරුණා කියලා අවුල් ගන්න එපා. තව අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවන් උත්සාහ කරන්න, ඔයාගේම හොඳ ප්ලෑන් එකක් හදාගෙන හොඳ මොටිවේෂන් එකකින් අදම ඉඳන් ලැහැත් වෙන්න ඊළඟ එක්සෑම් එකට ඔයාට විශ්වවිද්‍යාලය යන්න පුළුවන්, එහෙම නැත්නම් ඒලොල් විභාගයේ ඉහළින්ම ජය ගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ කීවර් කරනවා. මේ වීඩියෝ ඔයගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන්නේ නැති තාමත් මගේ channel එක subscribe කරලා තම් පාල්තින් රතු බටන් එක ක්ලික් කරලා දැන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහෙම පවතින bell icon එක ක්ලික් කරොත් මගේ ඊළඟ වැදගත් video වල notification එක ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.